සියවස් ගණනාවක් බටහිර ජාතීන්ට යටත්ව තිබූ මාතෘදේශය 1948 දී නාමිකව නිදහස ලැබූ නමුත් බටහිර කැති පිරිසක විසින් සුද්දන් හඳුන්වා දුන් පාර්ලිමේන්තු ක්‍රමය ඉදිරියට ගෙන ගියා. බටහිරින් අධ්‍යාපනය ලැබුමුත් දේශීයත්වයේ සපුරා වැළඳගත් SWRT බණ්ඩාරනායකයින්ද මෙම පාර්ලිමේන්තුවේ ප්‍රබල භූමිකාවක් සිදු කළත් එතුමන්සේම දකුණේ මාකම්පුරයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ DA රාජපක්ෂ නම් තරුණ දේශපාලන නායකයාට එවකට රට පාලනය කළ එක්සත් ජාතික පක්ෂ රජය තුල සිටියේ තමන්ට රුචි නොවන කරුණු කාරණා බොහොමයක් තුල පිළිකුල් භාවයෙනි. ඒ තමන්ගේ දේශයේ ජනයාගේ හදගැස්ම අදසේම එවකට සිටි UNP රජයත් හඳුනා නොගැනීම නිසායි. නව දේශපාලන චින්තනයක අවශ්‍යතාවය මෙරට ජනයා සොයමින් සිටින යුගයක සංඝ වෙද ගුරු කවි කම්කරු නැමැති පංචමහා බලවේගයේ හදගැස්ම හොඳින් හඳුනා ගන්නා බණ්ඩාරනායකයෝ සහ DA රාජපක්ෂයෝ එවක එජාප රජෙන් එළියට බසින්නේ නව දේශපාලන දැක්මක සුවඳ මනසේ මෙරට ජනතාවට ආක්‍රාණය කරන්නට ඉඩකඩ සලස්සුනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උත්පත්තිය සිදුවන්නේ DA රාජපක්ෂයන්ගේ නොමත සහය සහ ශක්තිය ඇතිව SWRD බණ්ඩාරනායකයන්ගේ නායකත්වයේ. 1959 දී ඇති වූ දේශපාලන කුමන්ත්‍රණ දහමේක ප්‍රතිඵලයක් ලෙසින් බණ්ඩාරනායකයන්ගේ ඝාතනය සිදු වූවත් ඒ වන විට එම දේශපාලන තීර්ථ යාත්‍රාව ඉදිරියට පතවාගෙන යන්නට දකුණේ රෝහණයේ කිරුවාපත්තුව දේශපාලන අංකුර කිහිපයක් බිහි කර තිබුණා. DA රාජපක්ෂයන්ගේ සහෝදර සම්පත්තිය සහ පුත්‍ර සම්පත්තිය කරනකොටගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන මහා ජනමතයක මූලික අඩිතාලම දකුණේ රෝහණය හරහා මුළු සිරිලක් ධරණී තලය පුරාම කාන්තු වීමට පටන් ගත්තා. රාජපක්ෂ පරපුරේ කීර්තිමත් දේශපාලන දායාද අතර DA රාජපක්ෂයන්ගේ පුත් පර්සි මහේන්ද්‍ර නම් තරුණයා බොහෝ වෙනස් දේශපාලන මුහුණුවරක් ගන්නා ලකුණු ඔහුගේ යෞවන අවධියේදීම මෙරට දේශපාලන ලෝකය හඳුනාගත්තා. තම පියාගේ ජානමය දේශපාලන හැදියාව විසින් හික්මවනු ලැබූ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ තරුණයා මහින්ද රාජපක්ෂ ලෙසින් දේශපාලන කරලියට පිවිසෙන්නේ දකුණේ රෝහණය බිහි කළ තරුණ මන්ත්‍රීවරයෙකු ලෙසිනුයි. SWRD බණ්ඩාරනායකයන්ගේ ඝාතනයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය භාරගන්නා සිරිමා වූ බණ්ඩාරනායක මැතිනියගේ අනාගත දේශපාලන ජීවිතයට නොමද ශක්තියක් මහඟු අත්තලක් වන්නට තරුණ මහින්දයින්ට හැකි වෙනවා. දේශයේ නිවැරදි දේශපාලන රිද්මයට පිටුපා බටහිර කැති දේශපාලන උවමනා ඉටු කරන UNP ප්‍රමුඛ ප්‍රතිගාමී බලවේග විසින් එවකට කේවල චන්ද්‍රක්‍රමයේ පිහිටාධාරය මත 1977 වසරේදී සමගි පෙරමුණු රජය පෙරලා තබන්නේ දේශයේ ජනතාවට අත්විඳින්නට තිබූ ස්වයන් පෝෂිත සංවර්ධනයේ සියලු දොරටු අහුරා ලැබිනුයි. වසර 7ක් තරුණ ජවය ඒකරාශී කරමින් පැහැදිලි විදේශ ප්‍රතිපත්තියක පිහිටා රටගෙන කිය සමගි පෙරමුණු රජයේ පරාජය සමගින් අසරණ වන මෙරට ජනතාවගේ දුක් සුසුම් අතරට සිරිමා වූ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කරන්නට එක්සත් ජාතික පක්ෂ රජයේ දේශපාලන ප්‍රබලයෝ පියවර ගන්නවා. එහෙත් තරුණ මහින්ද නම් දේශපාලන ප්‍රතිරූපය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩී යා නොදී ආරක්ෂා කරන්නට තමන්ගේ දේශපාලන සගයන් සමග සපත කරගනු ලබනවා. සිරිමා වූ බණ්ඩාරනායක මැතිනියගේ කනිටු දියණිය චන්ද්‍රිකා තම සැමියා වූ විජය කුමාරණතුංග සහ තවත් දේශපාලඥයෝ කිහිප දෙනෙකු සමග නව පක්ෂයක් පිහිටුවන්නේ තම පියාණන් සුජාතව බිහි කළ පක්ෂය අමතක කර දමමින්. ඒ අනුවම යමින් බණ්ඩාරනායක පවුලේ එකම පුතු අනුරද තමන්ට පියාගෙන් දායාද වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර යන්නේ බටහිර කැටි ධනවාදී පක්ෂවල රැවටිල්ලට හසු වෙමි. නමුත් මේ කිසිදු මාර්ථයකට නොසැලී මුහුණ දෙන මහින්දයෝ දිවි හිමියෙන් තම පියා උරුම කර දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරමින් සිටියි.
එවකට රාජ්‍ය ත්‍රස්තවාදය, දකුණේ විප්ලවය, උතුරේ කොටි ත්‍රස්තවාදය හරහා භීෂණකාරී රාජ්‍ය මර්ධන යුගයෙහි ගිරුවාපත් වූ මහින්ද දේශපාලනය ජනයාගේ චින්තනය අවදි කරමින් ඔවුන් නිවැරදි ප්‍රඥාවන්ත දේශපාලන දිශානතියකට පෙළගස්වමින් පැවති එක්සත් ජාතික පක්ෂයේ මර්ධනකාරී පිළිවෙතට එරෙහිව පාදයාත්‍රා ජන ඝෝෂා පවත්වමින් දේශයේ හඬක් නැති ජනතාවට නව දේශපාලන බලාපොරොත්තු ඇති කරවනවා. 17 වසරක් මෙකී නොකී සියලු සාපයන් ජනතාව පිටපැට වූ එක්සත් ජාතික පක්ෂ රජයේ සියලු බලකණු දෙදරා යමින් ජනතාව තුළ ඔතවැටෙන මහින්දාකර්ෂණය සමග මිශ්‍ර වූ ප්‍රගතිශීලී පෙළගැස්ම හරහා 1994 අගෝස්තු 16 වන දින පොදු පෙරමුණු රජය බලයට පත්වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන නායකත්ව භූමිකාව නැවත ලද චන්ද්‍රිකා කුමාරණතුංග මැතිණිය ශ්‍රී ලංකා ජනරජයේ ජනපතිවරිය ලෙස පත්වන පොදු පෙරමුණු රජයේ දීවරාමාත්‍ය සහ කම්කරු අමාත්‍ය ලෙසින් අභියෝගාත්මක භූමිකාවක් මහින්ද රාජපක්ෂේන්ට පැවරෙනවා. මහින්දයන්ගේ අමාත්‍ය දූර කාලය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ස්ථිරසර කම්කරු ප්‍රඥප්තියක් එළිදක්වන්නේ ජාත්‍යන්තර කම්කරු ප්‍රජාවගේ අයිතිවාසිකම් සියල්ල දේශයේ කම්කරු සොයුරන්ටද අත්පත් කර දෙමිනුයි. එනමුතු 2001 වසරේදී යළිත් එක්සත් ජාතික පක්ෂ රජයක් බලයට පත්වන්නේ චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිවරියගේම පාලන කාලයේදීමයි. එම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා වන්නේ මහින්ද රාජපක්ෂයි. මේ නිසා යළිත් සිය පාක්ෂිකයන්ට රජයෙන් බොහෝ තාඩන පීඩන එල්ලවන්නේ පටු දේශපාලන න්‍යායධර්ම ගෙන යන රූකඩ රජයක තරම පෙන්වා දෙමින් එම තාවකාලික රාජ්‍ය යාන්ත්‍රණය යළිත් නිෂ්ක්‍රිය කරවන්නට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ප්‍රගතිශීලී පරිණත නායකත්වයට හැකි වෙනවා. 2004 වසරේදී ප්‍රබල එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයක් බලයට පත්වන්නේ ජනතා ප්‍රාර්ථනා මල් පල ගන්වමින්. එහිදී ජනතාවගේ බලවත් ඉල්ලීම සහ අර්ගලවල ජයග්‍රහණයක් ලෙසින් ශ්‍රී ලංකා ජනරජයේ අග්‍රාමාත්‍ය ධුරය මහින්ද රාජපක්ෂේන්ට පිරිනමන්නට ජනාධිපතිවරියට සිදුවෙනවා. 2005 වසර උදාවන්නේ යළිත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයක් පිළිබඳව කතිකාවක් ඇතිවෙමින් අතිශය ජනප්‍රසාදයක් ලබා ඇති එකම දේශපාලන නායකයා වූ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා විය යුතු බවට ශ්‍රී ලංකාවේ සියලුම ජනකොටස් අතරේ එකම හඬක් ඇතිවන අතර එම ප්‍රාර්ථනා සඵල කරවමින් මහින්ද රාජපක්ෂ නම් උද්ධාර මිනිසා ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති බවට පත්වන්නේ විනාශ වූ දේශයක් යළි ගොඩනැගීමේ ජනතා ප්‍රාර්ථනාවද සමතයි. මෙවන් ප්‍රගතිශීලී නායකයෙකුගේ හිස එසවීම නොඉවසූ ඊනියා විදේශ බලවේගයන්හි ආධාර උපකාර මත උතුරේ කොටි ත්‍රස්තවාදය ඔඩුදුවත්තේ මානුෂීය මෙහෙයුම ඇරඹීමේ සේනාධිනායක වරම මහින්ද ජනාධිපතිතුමා බාරගන්නවා. දේශහිතයිශයේ රණවිරුවන්ගේ අභිමානය වර්ධනය වෙමින් සියලු ත්‍රිවිධ හමුදා නායකින් එක්රැස් කරවා පැහැදිලි මානුෂීය මෙහෙයුමක් වෙත පැමිණ ස්ථිරසර නිදහස් ජාතියක ධජය යටතේ සේනාධිනායකයෝ යුද්ධයට අවතීර්ණ වෙනවා. 2009 මැයි මස 17 වෙනිදා 30 වසරක කොටි ත්‍රස්තවාදී සාපය මුලිනුපුටා තමමින් උතුර නැගෙනහිර දකුණ එකම සිංහ ධජයක් ලෙලදෙන ජයග්‍රාහී මෙහෙයුමක ජයපැන් බොන දවස බවට පත්වෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂයෝ මාතෘභූමිය සිපාචාර කරමින් යළිත් මේ පින්වත් භූමිය ත්‍රස්තවාදයට නතුණු කරන බවට සපත කරන්නේ අතිමහත් අභිමානයෙන්. එතෙක් උතුරේ කඳවුරු, බංකර, වනලැහැබ්බල තම හිරිමල් ළමාවිය සයනයිඩ් කරල් ගෙල පැළඳගෙන ගත කළ ළමා ත්‍රස්තවාදීන්ගේ මනස් පවිත්‍ර කොට යළිත් පාසල් අධ්‍යාපනය වෙත නැඹුරු වන ශික්ෂාකාමී දරුවන් බවට පත් කරවන්නේ සීප්‍ර සංවර්ධනයේ පෙරනිමිති කියාපාමින් මුළු ශ්‍රී ලංකාවම
සීක්‍ර සංවර්ධනයේ නුහුරු අත්දැකීම අත්විඳිනවා. ආසියාවේම ආශ්චර්යවත් නායකයා, ලෝකයේ ත්‍රස්තවාදයේ මුලිනුපුටා තැමූ එකම සේනාධිනායකයා වූ මහින්දයෝ පොදු රාජ්‍ය මණ්ඩලයේද නායකත්වය බාරගන්නවා. මේසා සුවිශාල ජන ප්‍රසාදයක් ලබන ජනතාවගේ නායකත්වය නොඉවසන බටහිර ප්‍රමුඛ විදේශ බලවේග යළිත් රූකඩ නායකයෙකුගේ රාජ්‍යයක් ඇති කරන අදහසින් දියත් කරනු ලබන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙසින් 2015 ජනාධිපතිවරණයෙන් මහින්දයින් පරාජයට පත්වන්නේ රටේ සීක්‍ර සංවර්ධනයට තිත තබමින්. ඡන්දයෙන් පමණක් ඉලක්කම් වලින් පරාජයක් පෙන්වුවත් ජනතාව මහින්දයින් වටා රොද බැඳෙනවා. තමයි තමන්ගේ මැදමූලන මහගෙදරට කියාත් මහා ජනකාන්දාව එතුමන් සොයා ගලා එන්නේ ඡන්දයෙන් වූ වැරදි තීන්දුව නිවරදි කරවනසේ ආයාචනා කරමින්. ජනතාවගේ හඬා වැළපීම්, ආයාචනාවන්, ප්‍රාර්ථනාවන් අතරේ තමන්ගේ සතුරාකම්ද තමන්ට ශක්තියක් වෙමින් තමා අත්මහැර සිටින මිතුරා කවුද යන්න තේරුම් ගන්නට මේ කාල සමය මහින්ද රාජපක්ෂේන්ට ඉමහත් ලෙසින් මහෝපකාරී වෙනවා. ප්‍රගතිශීලී ජනතාවකගේ හදකැස්ම හඳුනා ගන්නා පක්ෂ ගණනාවක නායකයින්ගේ එකමුතුවෙන් මහින්දයින් ප්‍රමුඛව ඒකරාශී වන මහා ජන සමූහයක් සඳහා වූ පීඨිකාවක් නුගේගොඩ පුරවර මැදින් ජන පෞරක ආරම්භක නිමිත්තසේ පටන් ගැනෙනවා. ඒකාබද්ධ විපක්ෂය නම්වර ලබන්නේ ඒ සමාරම්භය සමගින්. දේශයේ ප්‍රමුඛ විද්වත් මෙන්ම පරිණත ප්‍රජාතන්ත්‍රවාදී, වාමාංශික, සමාජවාදී සහ ප්‍රගතිශීලී ජනතා දේශපාලන නායකයින් එකම අරමුණක් උදෙසා මහින්ද රාජපක්ෂයන් වටා ඒකරාශී වනවා. මේ අතර යහපාලන රජය රිසිස්සේ කරගෙන ආ රාජ්‍ය විරෝධී, ජනතා විරෝධී රහස් ගනුදෙනු හෙළිදරව් වෙනවා. මහබැංකු බැඳුම් කර මගඩිය ඔස්සේ යහපාලන රජයේ මැති ඇමතිවරුන්ගේ නිරුවත හෙළිදරව් වෙද්දී යලිත් තමන්ට වැරදුන තැන් හරියට තේරුම්ගත් පාක්ෂිකයිනට නව පක්ෂ සන්ධානයක අවශ්‍යතාවය සහ එයට මහින්ද රාජපක්ෂයන්ගේ පූර්ණ ආශිර්වාදය, අනුග්‍රහය දැනෙන්නට පටන් ගන්නවා. එවන් සුබ ලකුණු සමකින් එතෙක් මෙතුවක් මහින්දයින්ට දිවි හිමියෙන් ශක්තියක්ම වූ, කිසිදා අත්වැල අත් නොහැර සිටියා වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සදාදරණීය දේශපාලන නායකයින් මෙන්ම දිවයිනේ දසුණු දිසාවන්හි සිට එම ශක්තියට ජවයක්ම වූ පළාත් සභා මන්ත්‍රී සංසදය මෙහිලා අතිශය පරමාදර්ශසේ සිහිපත් කළ යුතුමයි. තවද වර්තමාන දේශපාලන ලෝකය තුළ සැරිසරත්තේ කොළඹ පුරවරයේ ඩාලිපාරේ එදා සුනිල් වන්ව විරාජ්‍යමාන වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය. අද දැකිය හැක්කේ නාම පූර්වකට පමණක් සීමා වූ හුදකලා ගෘහයක් ලෙසය. සියලු දේශප්‍රේමී දේශපාලන භූමිකාවන් මෙවන විට මහින්දාකර්ෂණය ලැබ මහින්ද රාජපක්ෂයන් සමතම අනාගතය සොයා යෑම කාලයේ අරුමැති ආශ්චර්යක්මය. සුවඳවත් ලෙසින් දේශයට නැවුම් සුගන්ධයක් දැනෙනසේ පිපෙන්නට කැකුලක් මෝදුවෙන අයුරින්ම ජනතාවගේ හදකැස්ම ප්‍රාර්ථනාවනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බිහිවන්නේ ඔබ අප සියලු දෙනාගේ පින් මහිමයෙන්. අරුණලු කැන්දෙන සූර්යා වසා සිටි සියලු මේඝවලාවන් දැන් ඉවත් වී හමාරයි. ඔබට එළිය දුන්, ඔබට එළිය දෙන ඒ සූර්යා යලිත් නිදහස් ශ්‍රී ලංකා ධර්මයේ තලය ඉහළින් පායා එන සංක්‍රාන්තිය ඔබේ පින්බර දෑසින් දැකගන්නට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු දජය සෙවනැල්ලට පිපෙන්නට අර අදින මල් පොකුරක තවත් නොකිලිටි පුහුට්ටුවක් ලෙසින් ඒකායන හැඟීමෙන් එක් රොක්වන්නේ.